අයිබෝන් සුබ සන්ධ්‍යාවක් හිතවතුනි අපි සූදානම් රටේ දේශපාලනය ගැන දැන් හරි හරියට එලිපිට කතා කරන්න අපිට පුළුවන් නියෝජිතයන්ට ආරාධනා කරන්න අපි දවස වේදිකාවට ආරාධනා කරනවා රටේ ඕනෑම පක්ෂයක මෙවර පාර්ලිමේන්තු මැතිවරණ ඉදිරිපත් වෙන්න කැමැත්තෙන් ඉන්න නාම යෝජනා බාර දීලා තරඟේ ඉන්න අයට වැඩි අවස්ථාවක් දෙන්න මේ වේදිකාවේදී අපි කතා කරමු තමන්ගේ ගම තමන්ගේ දිස්ත්‍රික්කය ඇයි තමන් පාර්ලිමේන්තු යන්නේ කියන කාරණාව ඊට පෙර මා කැමති අද දවසේ ප්‍රවෘත්ති කිහිපයකට යොමු වන්න මේ සවස අප වෙත නිල වශයෙන් තොරතුරු වාර්තා වෙනවා ඡන්දයේ පැවැත්වෙන දිනේ කාලය පැයකින් දීර්ඝ කරන්න නැතිවම කොමිසම තීරණය කළා තිබෙනවා ඒ අනුව ඡන්දයේ පැවැත්වෙන දින උදෑසන 7 සිට සවස 4 දක්වා තමයි ඡන්දයේ භාවිත කිරීම සඳහා ඡන්ද දායකයන්ට අවස්ථාව ලබා දී තිබුණේ තවත් පැයකින් දීර්ඝ කර තිබෙනවා සවස 5 දක්වා ඡන්දයේ භාවිත කිරීමේ හැකියාව තිබෙනවා ඊට අමතරව විශේෂයෙන්ම මේ වන විට රටේ පවතින මේ COVID-19 තත්ත්වයත් එක්ක රට යම් ආකාරයකට සුරක්ෂිත බවක් පෙනෙන්නට තිබෙනවා ඒ නිසා යම් ආකාරයකට නැවත දෙවන රැල්ල නැත්නම් දෙවන වටේන් COVID-19 අභියෝගයට මුහුණ දීම සඳහා රජය සෞඛ්‍ය අංශය සහ ආරක්ෂක බලධාරීන් දැඩි අවධියෙන් අවධානයෙන් පසු වෙන බව අප නොකියාම බෑ ඒකම විශේෂයෙන්ම මේ වන විට රටේ තත්ත්වයත් එක්ක සාමාන්‍ය ජන ජීවිතය දිහා බැලුවාම පාසල් ආරම්භ කිරීමේ දෙවැනි අදියර අද ක්‍රියාත්මක වුණා නමුත් පාසල් පොදු ප්‍රවාහන කටයුතු සිදු කරන බස් රථ ඒකම වෑන් රථ ඇතුළු අනෙකුත් මේ ඒ මත යැපෙන කණ්ඩායම් පවසා තිබෙනවා මේ යන විදිහට Tamanta කර්මාන්තය පවත්වාගෙන යන්න බෑ විශේෂයෙන්ම වෑන් රථ සහ පාසල් බස් රථවලට පාඩුයි මෙහෙම දිවුවොත් ඒ නිසා උන්ට සහනයක් ලබා දෙන්න කියලා කෙසේ නමුත් මේ වන විට රටේ පවතින දේශපාලනෙත් එක්ක මහින්ද රාජපක්ෂ මහත්මයාගේ බාල පුතා යෝෂිත රාජපක්ෂත් අපි දැක්කා අද ඔබට ප්‍රවෘත්ති වල බලා ගන්න පුළුවන් නැතිවරණ වේදිකාව ආමන්ත්‍රණය කරන්න ලැබිලා තිබෙනවා රෝහිත රාජපක්ෂ මහත්මයා යෝෂිත නාම ජ්‍යෙෂ්ඨ සොහොයුරන් රෝහිත රාජපක්ෂ මහත්මයා දැන් නැතිවරණ වේදිකාවට ඇවිත් කියනවා තමන්ගේ තාත්තට දැන් ගොඩක් හැමතැනම ඇවිදින් අමාරු වෙනින්දා තමන් නැතිවන වේදිකාවල කතා කරන්න බලාපොරොත්තු වෙන දේශපාලනේ නොවේ ජනතාවගේ ප්‍රශ්න අහලා තාත්තට ගිහිල්ලා කියන්න පුළුවන් තාත්තයි බාප්පයි ළඟ මං ඉන්න නිසා තමන්ට ප්‍රශ්න ජනතාවගේ ප්‍රශ්න ගේන්න පුළුවන් කියලා. අපි අද කතාබහ ඉදිරිපත් කරන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ඉලක්ක කරගෙන කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ඡන්ද තිබෙන දිස්ත්‍රික්කයක්. මේ දිස්ත්‍රික්කයේ පක්ෂ දෙකකින් ජනතා නියෝජිතයන් දෙන්නේ ඔබ ඉදිරියට එනවා මේ දවස්වල මට මනාපයක් දෙන්න මට අයිතියක් දෙන්න මට ඔබව නියෝජනය කරන්න පාර්ලිමේන්තු යන අවස්ථාව දෙන්න කියලා ජගත් කුමාර කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කඩුවෙල සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂි පර්යේෂණ නිලධාරී සංගමයේ වර්තමාන ප්‍රධාන ලේකම්වරයා මගේ මේ පැත්තෙන් ඉන්නේ එරන්ද වැලියන්ගේ නීතිඥ එරංග වැලියන්ගේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සමගි ජන බලවේගයේ ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ හිටපු සභාපතිවරයා ඒකම ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහත්මයාගේ තරුණ කටයුතු පිළිබඳව හිටපු ඉදිරිපෙළ නියෝජිතේ ඒ සමගම තවත් අනතුරු රැසක් එක්සත් ජාතික පක්ෂ යෝන් පෙරමුණේ නායකයෙක් හැටියට කටයුතු කළා හෝමාගම සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක ඉරන්ද වැලියන්ගේ අපත් එක්ක එනවා ආයිබෝන් ඉරන්ද ආයිබෝන් ආයිබෝන් ජගත් අපි ඔබ බොහොම ආදරෙන් පිළිගන්නවා දැන් අපිට පුළුවන් කතාව ආරම්භ කරන්න ඔබටත් කොළඹ දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රශ්න ඇති මේ සාම්පල් එකක් මෙවර මැතිවරණයේ 225 අතර නියෝජිතයන් දෙදෙනෙක් ඉරන්ද මේ සැරේ කොළඹ දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගයට ආසන කීයක් ලැබේ කියලාද ඔබලගේ සාකච්ඡාවේ තියෙන්නේ මම පුද්ගලික විශ්වාස කරනවා පසුගිය 2015 අපිට මන්ත්‍රී දුර ආසන 11ක් ලබා ගන්න පුළුවන් වුණා. මෙවර මන්ත්‍රී දුර ආසන 10ක් අනිවාර්යෙන් අපිට ලබා ගන්න පුළුවන් වෙයි කියන දැඩි විශ්වාසයක් අපිට තියෙනවා. මන්ත්‍රී ආසන 10ක්. 10ක්. 10ක් දිනා ගන්න සමස්ත ආසන සංඛ්‍යාව 19ක් නේද? සමස්ත ආසන සංඛ්‍යාව 19ක්. මෙවර 10ක් ලබා ගන්න පුළුවන්. ඒකට හේතුව තමයි පසුගිය ජනාධිපතිවරණයේදී සාමාන්‍යයෙන් අපේ රටේ දැන් දේශපාලනයට සම්බන්ධ නැති ඡන්ද 125 අතර ප්‍රමාණයක් තියෙනවා. ඒකෙන් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ. එයින් සැලකිලි ප්‍රමාණයක් පසුගිය ජනාධිපතිවරයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඒ ජනාධිපතිවරණයේදී ඔහුගේ පැත්තර තමයි ගියේ. නමුත් මේ මාස 8ක කාලය පුරාවට
मेरटे जनता विशेष तरुण कंडायम पावेन चंद बलापुर आकार वेडपी क्रियात्मक विशेष महाबैंक संबंधी रणवीरवन संबंधी क्रिकेट क्रीडा संबंधी मेरटे आर्थिक संबंधी ओन बलापुर किसी सिधु उन्याम राजपक्ष महत्व लबादून सील पोरंद मेन कड़वन पोरंद पत्तिला मैं विश्वास पावन चंद सलीगी प्रमाण सीट असूव अणुग प्रमाण चंदे भावित नौकर अपे भाविता वे सीलु चंद प्रमाण अभी चंदपोल्ट ऐम तेक् अपीट मंत्री दुरासन दहायक अनिवार्य लागन आदर प्रेक्ष जाति पक्ष आसन की अद्दीन धन तीन तात्व मैं विश्वास एकदू आसन एक् लागन ने एक प्रधान हेतु तमय रोशन एक्स जाति पक्षे नमट हो लखन नेमे मिनी इन ए पक्षे तीन दैक्मट हे पक्षे वेडपील तेक् ये वेडपील हा दैक्मती मेन सजी प्रेमदास मेतमा तीन साम गम्मे बिमटे पाक्षिको सीट अणु नमयाक मीन सजी प्रेमदास मेत्मायक एम एम खंडायम अपे समग जन बलवेगेन इवती मनीषा मेरटे मेदहीन इवागेम तरुण खंडायम हा उगद बुद्धिमत वियत खंडाय मेवन समग जन बलवेगे समग अत्वल बेंदगनीसा मंगिता विशाल देवंत शक्ति समग मेवर मेथ्वीन अभी अनिवार्य पुलवाम मम मे देशपाल महिता सहन कालो नीति निरंद कथाव मेवर कोलम दिस्ट्रिक जाति पक्षेट एक आसन या दिनान्न बेह इतन इन रवि करुणा नायक इतन इन रणिल विक्रम सिंह इतन इन बलपुलवंकार मेमती जगत जगत कुमार कोलम दिस्ट्रिक अपेक्षक श्रीलंका पोदु जन पेरमुन जगत मेवर දැන් ඔබේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඔබ බොහොම ආදරය කරන ප්‍රසන්න රණතුංග කියන් යනවා දැන් දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා භූමිතෙල් ගෑවිච්ච ගැරන්ඩියක් වගේ දඟලනවා ඔය මෛත්‍රීපාල සිරිසේනට ගෑවිච්ච එකෙක්ටවත් ඡන්ද දෙන්න එපා පොහොට්ටුවේ ඇඳන් හිටියට පොහොට්ටුවේ පාට ඇඳට උන් ඇත්තටම පොහොට්ටුවේ නෙමෙයි සමහර උන් ඒ නිසා මහින්ද මහත්තයත් එක්ක හිටගත්තු මිනිසුන් විතර ඡන්ද දෙන්න කියලා මොකක්ද මේ කැරැල්ල මේක ඇතුලේ තියෙන මණ්ඩලය ඇතුලේ අවුල්ද මම හිතන්නේ මෙතනදී මූලික කාරණාව ප්‍රතිපත්ති ගරුකව හිටපුවාට ඡන්ද දෙන කියන කාරණාව තමයි ප්‍රධාන වෙන්නේ ඒක පුද්ගලයෝ වශයෙන් නම් කරේ නැති වුණාට අපි මැතිවරණයකදී දිනවන්න ඕන පුද්ගලයන්ට වඩා ප්‍රතිපත්ති ඒ විශේෂයෙන්ම පසුගිය ජනාධිපතිවරණයේ 2015 अभी हेमोम महिंद महत्यागे प्रतिपात सह युमागे वेडपीलाटी युमागे वेडपील प्रतिपात दिखमे इकट बाध्युमा कियंदे करंदे कियन नायक ये अणु ये प्रतिपात अभी इधि कोटसा कणिपेतर गिया बाले सह ये विलावाश याम्यन तानतुर वरदाने ये वरदान निशाम अभी बहुगे काले और पहा विपाक्षे ये काले रटट बहुदे अहिमुना महिंद महत्याद अग्ने हे भाई रटट දරුවන්ට හෙටක් නැතු වුණා රටේ නැවත ත්‍රස්තවාදී ඇතු වුණා නැවත රටේ ආරක්ෂාව නැතු වුණා මහදවල් මහ බැංකු මංකොල්ල කාලා රට විනාශ කරා ගන්නේ ඒ වගේ මේ රටේ තරුණයන්ට රැකියා දසලක්ෂයක් දෙනවා කියලා ඇවිල්ලා ඒ සියල්ල බොඳුන සිහින බවට පත් වුණා ඉතින් එවැනි තත්ත්වයක් තුළ ඒ ශාපලත් වැඩපිළිවෙලට සහාය ලැබුණේ මහින්ද මහත්තයාට පිටුපා ගිය කණ්ඩායම නිසා කියන කාරණාව නිසා වෙන්නේ නැති එතුමා එහෙම කියන්නේ ඉතින් එක එක්කෙනාට විවිධ මත තියෙනවා නමුත් මම මේ වෙලාවේ ඉන්නේ ස්ථාවර වශයෙන් අපි පොදු ජන පෙරමුණ විදිහට ඉන්න වැඩපිළිවෙල දිනවන්න ඕන ඒ වැඩපිළිවෙලෙදී ප්‍රතිපත්ති ගරුකෝ වාසි වරදාන සඳහා යන අය නෙමෙයි නිවැරදිව රටේ උන්නතිය වෙනුවෙන් කැප වෙලා වැඩ කරන අයට ඡන්ද දුන්නොත් ඒ හරහා අපට පුළුවන් වේ හෙටක් හදන්න මහින්ද රාජපක්ෂ කියන්නේ අපේ ආධ්‍යාත්මික නායකයෙක් වගේ අපේ රටේ මිනිස්සු ඇදහුව නායකයා. ඒ නිසාම තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අද මේ ජයග්‍රහණය දක්වා එන්නේ. මේ රට දිනන්නේ කොරෝනා උදුරුදි ලෝකේ නායකයන් හතරගාත දාලා ඇදවැටිච්චි. ඇමරිකාව, රුසියාව, ෆ්‍රාන්සේ, ඉතාලිය, චීනය, අපේ ආසන්න ඉන්දියාව වගේ රටවල් ලක්ෂ ගණනින් මරණයට පත් වෙලා ලක්ෂ ගණනින් රෝගාබාධ වලට ලක් වෙද්දී අපි මේ පුංචි රටේ අපට පුළුවන් වුණා මේක යම් ප්‍රමාණයකට පාලනය කරගන්න. මරණ ඉතාම සීමිත ප්‍රමාණයකට ඒ වගේම රෝගීන් සීමිත කරගෙන අපිට හොඳ තැනකට යන්න පුළුවන් වුණේ කවුරු නිසාද? ඒකට නායකත්වය දුන්නේ එදා යුද්ධය අවසන් කරන්න දුන්න ගොඩක් වෙන ඈතට යනවා. ජගත් මහත්මයා මම බලන් හිටියා දැන් හැරෙයි කියලා. එහෙම තමයි දේශපාලනය කරනකොට නේද ලැබෙන අවස්ථාව. නෑ මේ මේකට ප්‍රවේශය මම මේ ආ මට ප්‍රශ්න දෙන්න මම මෙතුමන්ගේ අහන ප්‍රශ්න ඔබෙන් උතහනවා. බැසිල් රාජපක්ෂ මහත්තයා, තිලංග සුමතිපාල මහත්තයා ව ඉතා අගනා වර්ණාවක ලක් කරනවා
මෛත්‍රී මහත්තයයි මහින්ද මහත්තයයි යන් කළා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි පොදු ජන පෙරමුණ එකතු කරපු වෙලාවේ මට අද වගේ මතකයි බසිල් මහත්තයා කියනවා තිලංකර ස්තුති කරනවා කළා කියනවා ගොඩක් අය විරුද්ධුන අපි දෙකෝ එකතු වෙන එක නමුත් සටන දිනන්න බෑ එකතු වෙන්න නැතුව ඊයේ පෙරේද මහින්ද මහත්තයා මන් දැක්කා කියනවා ඕම කියලා හරියන්නේ නැහැ හැම ඡන්දයක්ම ව්‍යාපාර දෙක එකතු කරගන්න ඕන අපි හැම පාර්ශ්වයක්ම එකතු කරගෙන යන්න ඕනේ ඒතුළ මේ ප්‍රසන්න රන්තුංග වෙන පැත්තක යනවා වගේ දැන් මෙතුමලගේ අවුල බලන්නකෝ ඔබලා බය නැතුව කියනවනේ මේ ගොල්ලන්ට තියෙන සටන රට දිනන්න නෙවෙයි සිරිකොතේ බලය අල්ලන්න ඔබලා කියනවනේ අනිවාර්යයෙන් දැන් අර වගේ කතාවක් කියුනාම නිකන් යන් අර ගොම බින්දුවක් දාන වගේ කිරි කලෙත් ඒකේ ඇතුලේ අවුලක් තියෙනවද කියලා මට දැනගන්න ඕන ඔබලා වගේ දෙවන පෙළ දේශපාලන පක්ෂ ඔයගලන්ට මේ ගමේ මිනිස්සු හම්බ වෙන්නේ නෑ ගම්වල මිනිස්සු මහතුරු මේ පැත්තෙන් සමගි කරන්න හදනකොට මේ පැත්තෙන් බේද කරන්න හදන. කියන්නේ කතා කරලා ටොක්ක ගන්න වගේ වැඩක්ද මේක? නෑ නෑ අපි එහෙම දෙයකට යන්නේ නෑ මං හිතන්නේ අපේ එක එකනගේ එක එක මත තියෙනවා. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදී උන් මතයක ඉඩක් තියෙනවනේ. ප්‍රසන්න හිටපු මහමතුමාගේ මතේ ඒක වෙන්නේ ඔබල විරුද්ධද ඔබල මේ මතයට? නෑ මම දරන්නේ වෙනම මතයක්. දිස්ත්‍රික්කයේ දුවනකොට ඔබ බලපානවා නේද? නෑ මමත් කියන්නේ ප්‍රතිපත්තිගරුක දේශපාලන ඡන්ද දෙන්න. ප්‍රතිපත්තිගරුක දේශපාලනේ නැති නිසා තමයි අපි පහුගිය කාලේ විපක්ෂ හිටියේ රට විනාශ වෙනවා වුණේ. ඒ වගේම පහුගිය කාලේ අපි ආදරය කරන නායකයා විපක්ෂ නායක දුරේවත් නැතුව නිකම්ම මන්ත්‍රීවරයෙක් බවට පත්ලා ඉන්න සිද්ධ වුණේ අපේ කණ්ඩායම් එහා පැත්තට ගිය නිසා. ඒකේ අවුලක් අපිට තියෙනවා. ජගත් 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 ඔබ ජගත් කුමාර කොහෙද ජගත් ලංකාවේ ප්‍රතිපත්ති දේශපාලනයක් තියෙන්නේ? මට එක උදාහරණයක් කියන්නකෝ. කරුණත් එක්ක එකට හිට ගන්න පුළුවන් නම් මහින්ද මහත්තයාට, රනිල් මහත්තයාට පුළුවන් නම් වහබැංකු බැඳුම් කරෙත් එක්ක දූෂණ වංචා කරපොයි ආරක්ෂා කරලා නිවේදන නිකුත් කරලා එකට ඉන්න. ආ මම අනිත් පක්ෂ නායකව ගැන කියන්න දන්නේ නැහැ. හොඳටම දන්නවා අපි මාධ්‍යවේදීන්ට ඕනනම් කියන්න. ඒ జగත් මේ බොරුව මිනිසුන්ට කියන්නේ නෑ නෑ ප්‍රතිපත්ති දේශපාලනේ නෑ රටේ මොන ගෝඨාභය මාත්‍යත් එක්ක අපි වෙනම ගනුදෙනුව බේරගමු තාම එතුමට නෑ ප්‍රතිපත්ති මේ දේශපාලනේ තාම එතුමට ට්‍රයි කරනවා කරන්න නෑ දේශපාලනේදී සදාකාලික හතුරෝ මිතුරෝ නෑ කියලා කතාවක් තියෙනවනේ එක එකක් ඒ නිසා සමහර පාර්ශව නැවත අඟුලිමාලට රහත් වෙන්න පුළුවන් වුණා නම් කෙනෙක් වැරද්දක් කළා අනිත් පැත්තට ගිහලා ආයෙ එන්න පුළුවන් ඒකේ එතකොට දේශපාලකෙන් කුණාම රටේ බලය ලබා ගන්න පිළිගන්න ප්‍රතිපත්ති දේශපාලන ලංකාවේ නැහැ කියලා. නෑ එහෙම පිළිගන්නේ නෑ. කිව්වට 100%ක්ම පිළිගන්නේ. මහින්ද මහත්තයා කොහොමද එකතු වෙන්නේ? නෑ ඒක තමයි මොන මෛත්‍රී මහත්තයා දොස්තියාගේ ගෙන් දෙකතු වෙන්නේ. මම අඩි 6ක් පොළවට යනවා කිව්වා. ඔව් ඉන්නකම් පුතාව හිරේ දැම්මා මා කී දෙනෙක් හිරේ දැම්මා. ඉතින් ඒක කිව්වේ මෛත්‍රී මහත්තයානි. ඒක කියපු මෛත්‍රී මහත්තයා මේ පැත්තට ඇවිල්ලා එකතු වෙන්න පුළුවන් නම් කාගේද කාගේද කරන්නේ? හවුද ආරාධනා කළේ? අපි ආරාධනා කරේ ආණ්ඩුවක් හදන්න. ඉතින් ආණ්ඩුවක් හදනකොට ඔයාලා ඇජරතු ඉන්නවනේ ඒකේ. නෑ ඉතින් ආණ්ඩුවක් මේ ඔයාලා ස්වාධීන ඉල්ලන්න පුළුවන්. නෑ නෑ මේක එකට ඉන්නකොට එකට ඒ අපේ ප්‍රතිපත්තියද ඒ තුමාලා පිළිගන්නවනේ. ඒ ප්‍රතිපත්තිය නිතුමා ඇවිල්ලා තියෙන. අපේ ප්‍රතිපත්ති පිළිගන්නවා නම් අපේ වැඩ පිළ දැන් මේ සෞභාග්‍ය දක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තමයි තුමාලා කැමති. මේක ගෝඨාභය මහත්තයා. එහෙම නෑ වේදිකාව කී කියන්නේ ඡන්ද දෙන්න එපා කියලා. ඉතින් ඒක අනිත් එතුමාටනේ ඒක මෛත්‍රී මහත්තයා ප්‍රතිපත්ති වෙනස් කරනවාද කියන එකට මම එතුමාට සහතික දෙන්නේ නෑ. මම කියන්නේ මං ආදරය කරන නායක මහින්ද රාජපක්ෂ මහත්මයා, ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ ප්‍රතිපත්ති ප්‍රකාශනේ මේකත් එක්ක එකතු වෙන්න පුළුවන් ඕන මිනිස්සුෙකුට මේකත් එක්ක හෙටත් එකතු වෙන්න පුළුවන්. මෙවර ආසන කීයක් හම්බ වෙනවද කොළඹ දිස්ත්‍රික්කයේ? කොළඹ දිස්ත්‍රික්කෙන් ගැටලුවක් නැතුව අපි අපිට පසුගිය ජනාධිපතිවරණයේ ලැබුච්ච ඡන්ද ප්‍රමාණය එක්ක ගත්තාම අනිත් අය සිහිනවල හිටියට සැබවින්ම අපිට දැනට තියෙන සංඛ්‍යාව අනුව 11ක් ලැබෙනවා. මේක 19 තියෙන්නේ 11ක් අපිට ලැබෙනවා. එතකොට අපි තවත් මට දැනෙන්නේ මුතුමාලා මොනවා කිව්වත් එක්සත් ජාතික පාක්ෂිකෝ සමගි බලවේගයට ඉන්න පාක්ෂිකෝ දිනෙන් දින අපිත් එක්ක එකතු වෙනවා. මට එකතු වෙච්ච කඩුවෙල ආසනේ ප්‍රාදේශ සභාව නගර සභාව හිටපු මන්ත්‍රීවරු රාශියක් තියෙනවා. එතකොට එතුමගල්ලා අපිට හම්බුනම් දාලා එනවා. නම් පිටින් කියන්න පුළුවන්. මන්ත්‍රී කෙනෙක් ගිහිල්ලා නැහැ මේ සමගි ජන බලවේගය. නම් පිටින් කියන්න පුළුවන්. පාර්ටි ඉදිරියේ බුරු ප්‍රකාශ කිරීම මං හිතන්නේ. ඒ කට්ටිය අපිත් එක්ක ඇවිල්ලා කියන්නේ මේ ඩීඑස් මහත්තයලාගේ එක්සත් ජාතික බලවේගයේ කිසිම මන්ත්‍රීවරයෙකු පොදු ජන පෙරමුණට සමගි ඉදිරියට නැහැ කියන්න පුළුවන්. එක්කෙනෙක් නමක් කියන්නකෝ. සමගි ජන බලවේගයේ සිට පොදු ජන පෙරමුණට ආවේ කවදාවත් අපි හම්බවෙන අවස්ථාව දෙනවා. කඩුවෙල මෙතුමාලගේ ජේෂ්ඨතම ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙක් විදිහට කටයුතු කරපු තිලකරත්න කියන අපේ දැඩිගම උපදේශක මන්ත්‍රීතුමා. එතුමා මන්ත්‍රීවරයෙක්ද? මං කිව්වේ ඉටපුසායි. ඔබතුමා සම්පූර්ණ ඔබතුමාලා දේශපාලන ව්‍යාපාරයේ වගේ එතුමා දේශපාලනෝගය වහුගියම මන්ත්‍රීවරයෙක් දැන් මමත් මන්ත්‍රීවරයෙක් නෙමෙයිනේ. ඡන්දකට ඉස්සල මන්ත්‍රීවරයෙක් විදියට ඉන්නේ. මේ පාර පසුගිය මැතිවරණයේද ඔව් මන්ත්‍රීවරයෙක් නෙමෙයි. හරි පසුගිය මැතිවරණයේ. නමුත් ඔගලගේ පරණ ඊටම තදබල කාඩරකේ හිටපු මිනිස්සු කියාකාරකේ. පරණ සමාජික අපිට නෙමෙයි ආවා. ආවා.
යසරත්න මන්ත්‍රීතුමාගේ මල්ලි මගේ රැස්වීම හිටියා ඒ දැන් ඉන්න මන්ත්‍රීගරේ මෙතුමාලාට වැඩ කරන්නේ නැහැ මන්ත්‍රීවරු ඇත්ත කාරණා රොෂාන් මෙහෙම ගියොත් එහෙම මෙතුමාගේ සජිත් ප්‍රේමදාස මහත්මයා මෙතුමාගේ රැස්වීම වලට ආවා කියලා ඉතින් අපිට කියන්න පුළුවන් ගෝඨා විකාශ වක්තව ඇතුළත් අපේ රැස්වීම වලට ආවා කියලා මගේ බොරු ප්‍රකාශ කරන්න පුළුවන් නෑ තුම බය නැතුව තමන්ගේ මමත් බය නැතුව කියන්නේ මගේ මැතිවරණ වේදිකාවේ ආවා රොෂාන් මමත් මම හෝමගම ආසනේ සංවිධායක කඩුවිලා ආසනේ සිරු දිනාතමක සමීපව කටයුතු කරනවා අපේ කිසිදු කෙනෙක් පොදු ජන පෙරමුණ සමග එකතු වෙලා නැහැ මේ වෙන විට පොදු ජන පෙරමුණට ඡන්දය ලබා දුන්න මැදහා අනිකුත් සියලු දෙනා මේකට අපි වටා එක්රොක් වෙනකට හේතුව තමයි මීට පෙර අපේ බලවේගයත් එක්ක එකතු වෙන්නේ නැත්තේ සම්යම් යම් යම් අශිෂ්ට පුද්ගල අපිත් එක්ක හිටියා හැබැයි දැන් මේක සුද්ධ බලවේගයක් බවට පරිවර්තන වෙලා තියෙනවා ඒ නිසා අපිත් එක්ක සියලු දෙනා දිනෙන් දින එකතු වෙනවා හැබැයි ඒක එහෙම තියෙද්දි මේ බොරුවට එක එක්කෙනාගේ නම් කියලා අපිත් එක්ක එකතු වෙනවා කියන එක රොෂාන් ඒක හරියට අර ජනාධිපතිවරණයට පෙර රණවිරු සම්බන්ධයෙන් ප්‍රකාශ ඩිකුත් කළා අද නිදහස් පක්ෂයේ උපසභාපති කරුණාම්මන් ඡන්දය ලබා ගන්න නැගෙනහිර ගිහිල්ලා කියනවා වගේ මම 1000 2000 මැරුවා මට ඡන්ද දෙන්න කියලා. ඒ නිසා මම හිතන්නේ ප්‍රකාශ හරි වැරදි. එරන්ද මේක වටිනා කාලයක්. ඔබලගේ ප්‍රතිපත්ති රටට කියන්න හොඳ අවස්ථාවක් කොළඹ දිස්ත්‍රික්කේ. පැහැදිලි. එරන්ද ඔබ විශ්වාස කරනවද ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති දේශපාලනයක් තියෙනවා කියලා? ප්‍රශාන්ත ඔබ විශ්වාස කරනවද? ප්‍රශාන්ත ඔබ නීතිඥයෙක්. හොඳට ඉගෙනගත්තු මහත්තයෙක්. තාම පාර්ලිමේන්තුව ඇවිල්ලා නැහැ. එතකොට ඔබ විශ්වාස කරනවද මේක ගේම් එකක්? එහෙම නැත්නම් මේක ඇත්තටම ප්‍රතිපත්ති ප්‍රශාන්ත නිදහස ලැබිලා අවුරුදු 72ක් වෙනවා අපේ රටට. තට්ටු මාරු ක්‍රමයට පක්ෂ මේ රට පාලනය කරා. හැබැයි තාමත් මේ රටේ අධ්‍යාපනයට ආර්ථිකයට ජාත්‍යන්තර වෙළඳාමට මේ රටේ තරුණයනෝ වෙන ඕනෑම දෙයක් සම්බන්ධයෙන් පොදු වැඩපිළිවෙලක් හා යාන්ත්‍රණයක් මේ රටේ නැහැ. ඒකට මේ රට පාලනය කරපු සෑම දේශපාලන පක්ෂයක්ම රොෂාන් වග කියන්නේ. තව අවුරුදු කීයක් ඇයිද ඒ වගේ? රොෂාන් අපි තා පැහැදිලි. පතන ලෝකේ එන්න තව අවුරුදු කීයක් ඇයිද? සමගි ජන බලවේගය නිර්මාණය කරේම රොෂාන් අපි තරුණයෝ හැටියට ඒ වගේම සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු අනිකුත් කණ්ඩායම මේ පොදු වැඩපිළිවෙල පොදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරගෙන යන්න. ඒකෙදි ඉතාමත් පැහැදිලිව මම දෙයක් කියන්න ඕනේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තව අවුරුදු පහක් යනකම් මේ රටේ ජනාධිපතිවරය. එතුමා යම් ආකාරයක හොඳ වැඩපිළිවෙලක් ගෙන ගියොත් අපි විපක්ෂයේ කණ්ඩායම හැටියට දෝපකාර කරනවා. ඒ වගේම මේ මහමැතිවරණ අපි ජයග්‍රහණය කළොත් එහෙම එහිදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග ඒ සහයෝගයෙන් අපි කටයුතු කරනවා. හැබැයි මම තරුණයෙක් හැටියට නවකයෙක් හැටියට කියන්නේ රොෂාන් දේශපාලනික වශයෙන් බෙදිලා අපි මැතිවරණයේදී ඡන්ද කරමු. හැබැයි එතනින් එහාට දැන් ඇති මේ දේවල් පොදු ප්‍රතිපත්තියක් පොදු වැඩපිළිවෙලක් පොදු යාන්ත්‍රණයක් එක්ක සියලු දෙනා එකතු වෙලා අපි වැඩ කළ යුතුයි රොෂාන්. දැන් ඔබතුමාල කැමති නැද්ද මේ පොදු යාන්ත්‍රණයත් එක්ක වැඩ කරන්න? රොෂාන් මේ ගෝඨාභය රට හදන සෞභාග්‍ය දැක්ම 67 ලක්ෂයක් අනුමත කරන්න ඔබතුමා කැමති නැද්ද? රොෂාන් මේකත් එක්ක වැඩ කරන්න. රොෂාන් මේකේ තියෙන හොඳ කාරණා එක්ක අනිවාර්යෙන් රොෂාන් කොන්දේසි විරහිත අපි හිටගන්න. හැබැයි රොෂාන් තාමත් මෞනුත් කරන්න. මම දැන් ගෝඨාභය මහත්තයාට සම්බන්ධ නැතිවද? හැබැයි තාමත් මෞනුත් කරන්නේ රැවටීමනේ රොෂාන්. දැන් ඔබ නේද ඔබතුමාත් එක්ක ඔබතුමා කියනවා මෙහෙම කියලා. හැබැයි රටේ ඔබතුමාලා දන්නයි ඔබතුමාගේ බිරිඳගේ තාත්තා එක්සත් ජාතික පක්ෂයත් එක්ක ප්‍රබල ලෙස හිට ගන්නවා. ඔබතුමා සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක ප්‍රබල ලෙස හිට ගන්නවා. ඔබතුමා ජාතික තරුණ සේවා සභාපති වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ විශ්වාසවන්තම කිට්ටුම තරුණ නායකයෙක් හැටියට. දැන් ඔබලා ඔබලා මෙහෙම දේශපාලනය කරනකොට අපිට මොනවද දැනෙන්නේ? හරි මං හිතන එක ප්‍රතිපත්ති. ඔව් හරි 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 කතා කරනවා. නෑ රොෂාන් හරි හරි වැරදි බස්සෝ. මේ අනුරසා ඔව් තප්පර කීපයක් දෙන්න මම ඔකට උත්තර දෙන්න. මම එක්සත් ජාතික පක්ෂයේ මුලින් හිටියේ. එතකොට සජිත් ප්‍රේමදාස මැතිතුමාට නියෝජ්‍ය නායක තනතුරු ලබා දුන්නේ කවුද? රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එක්සත් ජාතික පක්ෂයේ හිටපු සියලුම දෙනාට තනතුරු හා ඒ සිරුදේ ලබා දුන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ඊට පස්සේ කාලයාගේ යැවීමෙන් අපිට තේරුණා එතුමත් සමග සාකච්ඡා කරගෙන යද්දී පක්ෂයේ අපි රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරාට පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය දැන් තිබෙන්නේ නැහැ. මේ රටේ ගම්මට්ටමේ බිම්මට්ටමේ මිනිස්සු සජිත් ප්‍රේමදාස මැතිතුමා නායක හැටියට ඉල්ලුවා. ඒ නිසා තමයි එතුමාව ජනාධිපති අපේක්ෂක හැටියට පත් කළේ. ඒ නිසා ඉන් ඉදිරියට අපිට සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක බලවේගයක් නිර්මාණය කරන්න අවශ්‍ය වුණා. ඒ නිසා මේ බලවේගය නිර්මාණය කරා ඒ මේ රටේ ජනතාව වෙනුවෙන්. ඊට පස්සේ රොෂාන් මම රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයාගෙන් ගත්තේ දුව විතරයි. එතුමාගේ දුව මං කසාද බැන්දා කියලා එතුමා කරන දේශපාලනය මට කරන්න බෑනේ. හරි සරල උදාහරණයක් මං කියන්නම්. අපි සියලු දෙනා ආණ්ඩු බලයේ ඉද්දි රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයා හිටපු අග්‍රාමාත්‍යලාට විරුද්ධ විශ්වාස භංගයක් ගේනවා. එතකොට සජිත් ප්‍රේමදාස මැතිතුමා මම ඇතුළු සියලු කණ්ඩායම ඊට විරුද්ධ වැඩ කරනවා. හැබැයි මම කියන දේ රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයා අහන්නේ නැහැ. මොකද එතුමාගේ දේශපාලනේ වෙන්නේ නැහැ, මගේ දේශපාලනේ වෙන්නේ නැහැ. අද මේ මනාප තරගෙදි පව මනාප කඩන්න බව ඔය වගේ බොරු ප්‍රචාර අරගෙන යනවා. රොෂාන් මම නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත්ත වෘත්තියේ නීතිඥවරයෙක්. ඒ නිසා මම දේශපාලනය කරන්නේ මම දකින විදියට. මම දේශපාලනය කරන්නේ මේ රටේ මිනිස්සු වෙනුවෙන්. ඒ නිසා ඒක මගේ මාමණ්ඩි වෙනුවෙන්වත්, මගේ මව්දෙමව්පිය වෙනුවෙන්වත්, මගේ බිරිඳ වෙනුවෙන්වත් මම දේශපාලනය කරන්නේ නැහැ. මේ නිදහස ලැබිලා අවුරුදු 72 පුරාවට තමන්ගේ පවුල වෙනුවෙන්, තමන්ගේ ඥාතීන් වෙනුවෙන් දේශපාලනය කරපු නිසා තමයි අද අපේ රටේ මෙහෙම වෙලා තියෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් රොෂාන්, උදාහරණයක් වශයෙන් ඉංග්‍රීසියෙන් කියන conflict of
सहोद देशपाल मत देशपाल मत सिनेमा भंडार नायक मेरे पक्षिक नायक अंड भंडार नायक विनम देशपाल मत लंका इतिहास हेमदा रोशन तमंगे पुद्गल के देशपाल मत अभी समहार निवस बिरीद पोजन पेर मुनी स्वामी पुरुष समझ जन बल अपने बैंड बिरीद स्वामी पुरुष रोशन उब खंड के मम खंड के उब मगे मित्र ඔබ කන්න කැමතිද මං කන්න කැමති නෑනේ මම කියන්නේ දේශපාලන කියන්නේ ඔබ හරියට ආයිඩියොලොජි එකක් තියෙනවා ඒක තියෙනවා තමයි පුද්ගලික අන් හරියට හරි රොෂාන් මතවාද රොෂාන් මතවාදයේ තියෙන ඕන පුද්ගලිකවනේ දැන් ඔයාගේ බිරිඳ කැමතිද ඔයා කැමති වෙන්න පුළුවන් නේ රොෂාන් ඕනතර වෙනවන් පවුලේ බිරිඳ කැමතිද නෙමෙයි ස්වාම පුරුෂය කැමති ඒක තමයි පුද්ගලික මතවාදය ඔබලයි ඔබලා කියන්නේ දැන් අපි සරලව ගත්තොත් සජිත් ප්‍රේමදාස මහත්මයා ළඟ තමයි එක්සත් ජාතික පක්ෂේ ක්‍රීම් එක ඉන්නේ එක්සත් ජාතික පක්ෂේ ශුද්ධ කණ්ඩායමේ ඉන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයා ශුද්ධ කණ්ඩායම ආ හොඳයි ඒතර සුජීව සේනසිංහ ඔබ සලකන ශුද්ධ කණ්ඩායමේද බැඳුම් කර වංචාවට උසාවියන් එපා කියලා උසාවි ගියපු සුජීව සේනසිංහ ශුද්ධ කණ්ඩායම රොෂාන් ඔබට අනුව මම අහන්නේ නෑ සුජීව සේනසිංහ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා අධිකරණ අනුදාන පුළුවන් ජනාධිපති කොමිසම පත් කරන්නේ ශුද්ධ කණ්ඩායම මනින පැරමිතර නෑ ඔබ ඔබ කොහොමද ශුද්ධ කණ්ඩායම මනින අපි මාධ්‍යවේදී නෑ ඔබ කොහොමද ඔබ ළඟ පැටිකිරිය ඔයා කොහොමද මයින් එක මම ඕන තරම් සාක්ෂ්‍යතර ගෙවත් නෑ මොකද්ද ඔයා මොකද්ද කියන්නේ ඔවුන්ගේ භාවිතාව නෑ මොකද්ද භාවිතාව මොකද්ද භාවිතාව ඔවුන් එක් එක් විටක වාසි සහගතව ඔවුන් ක්‍රියාත්මක වන ආකාරය එහෙනම් මේ රටේ ජනතාවට දැන් අවස්ථාවක් ලැබිලා තියෙනවා තමන්ගේ මනාපය භාවිතා කරලා සුදුසු කණ්ඩායම් පාර්ලිමේන්තුවට ඒක තමයි අපි අහන්නේ අනිවාර්ය ඒක ඔබ රටට කිව්වොත් තමයි ජනතාව मेरटे जनता रोशान तीन तीन करोने मेचर का हिट मंत्री कंड हरियट वेड मेचर नूल विश्वास सिंगल बौद्धे अन्य आगम गर्व करना पंसल गया समृद्धि खंड नायक मे समृद्धि समृद्धि मम हिता प्रायोगिको सीन लोको तुम्हारे काले जनता विपक्ष වැඩි කල්යන්නේ ඉස්සෙල්. ඒ වගේම මේ මැතිවෙන ඉලක්කම් සහ ජනතාවගේ මනාපය පිළිබඳ හරි අවබෝධයක් නැතුව තමයි මේ උත්තර ගොඩක් දුන්නේ. මේ රටේ මිනිස්සු බත් කන జాතියන්නේ. ඒක නිසා ඒ අය වෙන දේවල් කවන්න උත්සාහ කරා. තන කුලාරෝම කවන්න උත්සාහ කළා. අර හෝටන් කොලත් කවන්න හැදුවානේ. නමුත් මේ වෙලාවේවත් තේරුම් ගන්නවා නම් ඔය දෙදිච්ච කණ්ඩායම එදා බලය වැඩියෙන් තිබිලත් කණ්ඩායම එකට ඇවිල්ලා සජිත් ලා රනිල් ලා හකින් ලා රිෂාඩ් ලා සුමන්දන ලා සෙට් එක එකට ඇවිල්ලත් වැඩි ඡන්ද පාර්ලිමේන්තුවේ කිට්ටු ප්‍රමාණයකින් තමයි ගෝඨාභය මහත්තයාගේ ජයග්‍රහණය ලැබෙන්නේ. එතකොට මේ මැතිවරණේ මේ අය දැන් මේ බෙදිලා මේ සජිත් මහත්තයාට උත්තර දෙන්නේ කෙලින්ම රවි කරුණායි. මම අහන්නේ. ඒ නිසා මේ බෙදීම ඇතුලේ මේ ඡන්ද ප්‍රමාණය මෙහිම තියාගන්න පුළුවන් කියන කාරණාව දැනුවත් UNP එකේ එක ආසනයක්වත් කොළඹ දිස්ත්‍රික්ක ගන්න නැහැ කියලා. තුන්ගේ මතයට අපි ගරු කරන්න එපා. මතවලට ගරු කරන එක වෙනම එකක්. ඒ හැබැයි මේ හැම දෙයක්ම පියලක ඉස්ස අවකාශ නෙමෙයි කරන්න ඕනේ නේද? නෑ හැබැයි කරුණු එක්කනේ ඕබෝනේ. ඒක ජනතාව තීරණය කරා. අනිවාර්ය ඒක තමයි මම මේ ජනතාවට තමයි කියන්නේ. ජනතාව තියන ජනතාවට අඳන්න බෑනේ. ඔබතුමාගේ මේ අවස්ථාව ප්‍රයෝජනට ගන්න මගේ මා. ඔබතුමාගෙන් මම අහන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ සමෘද්ධි ප්‍රමාණය බැලුවාම මොනවද හඳුනාගෙන තියෙන බස්නාහිර පළාත් සභාවේ කියා? මොනවද මේ රටේ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව ඉල්ලන ප්‍රශ්න අඳුනගත්තු? ප්‍රශ්න මම පළාත් සභාවේ මේ සමෘද්ධි
විතරක් නෙමෙයි වැඩ කරේ මම වෘත්තීය සමිතියක් විදියට නායකත්වය දුන්නා සමෘද්ධි ව්‍යාපාරයට කුෂ්කර්ම ව්‍යාපාරයට සමෘද්ධි නිලධානීන්ගේ අයිතිවාසිකම් ලබා ගන්න තාම අවුරුදු ගණනාවක් විශාල කාල පරිච්ඡේදයක් ඔවුන්ගේ අයිතිවාසිකම් මුකවත් නොලැබිච්ච කාලේ ඔබේ මාධ්‍යවල දිගින් දිගට ඒ කාලේ ගියා විතක මම ඒ කාලේ මම රැකියාවට ඔබ තමයි සානක මහත්තයත් එක්කත් හරි හරි රණ්ඩු රණ්ඩු දෙක හරි හරි රණ්ඩු වුණා මම රණ්ඩාව අරගල කරා මේ සටන් කරලා මම ඒ නිලධාරින්ගේ පැත්තෙන් අද ඉතාම හොඳ රාජ්‍ය සේවයේ ස්ථිර තැනකට ඒ නිලධාරින්ගේ නැත්තේ සහනාධාර ලබන ප්‍රතිලාභීකු පැත්තෙන් ඒ අයගේ සහනාධාර කපන්න හදපු වෙලාවල ඒ අයගේ මුදල් විවිධ දේශපාලන වැඩවලට යොදා ගන්න හදපු වෙලාවල ඒ වගේම ඒ අයට පහසුකම් නොදෙන අවස්ථාවල දේශපාලනිකෝ හිතලා විතරක් දුප්පත් මිනිස්සු UMPද ශ්‍රී ලංකාවේද පොදු පෙරමුණද කියලා අදාළ නැහැ එක් පක්ෂිකින් විතරක් සහනාධාර දෙනවල ඒ හැම දෙයකටම විරුද්ධ වෙලා නිවැරදි තැන ඉඳලා ඔය ජනතාවගේ ඒ ජනතාව වෙනුවෙන් අපි විශාල කාර්යභාරයක් කරා අද සමෘද්ධි ව්‍යාපාරේ ජනතාවට තවත් විශාල ගැටලු ටිකක් තියෙනවා සෞභාග්‍ය දක්ම මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සමෘද්ධි සහ සමාජ සුභ සාධන කටයුතු පිළිබඳ ප්‍රතිපත්ති ප්රකාශනයේ හදන කාර්ය රැසින් රාජපක්ෂ මහත්මයා අපේ පක්ෂය හදනකොට මට බාර දුන්නා මමයි ප්‍රසන්න මහත්මයයි පරිත්‍ය මහත්මිය තමයි දේශපාලන නායකත්වයේ ඒකේ තුමාලා අනිත් තුමාලට වැඩි නිසා සම්පූර්ණ මම තමයි සමුද්දි පැත්ත ගත්තේ. ඉතින් ඒකෙදී අපි සමුද්දි නොලබන අයට සුදුසු තීන අයට ඉදිරිය දෙන්න දේශපාලන කෝණේ සියලු දෙනාට සුදුසු අයට දෙන්න. ඒ වගේම අනිත් පැත්තෙන් මේක ඇතුලේ ඒ අයගේ ආර්ථිකය වර්ධනය කරගන්න ණය පාසුකම් ටික වඩා හොඳින් ලබා දෙන ක්‍රමයකට යන්න. ඒ වගේම ඔහුගේ නිවාස හදන වැඩපිළිවෙලට යන්න. ආදී ඉදී යෝජනා මම කතා කරනවා. ඔබ කතා කරන්නේ ගෝඨාභය මහත්තය ගැන නෙවෙයි. ඔබ කතා කරන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ඔබට ඡන්ද දෙන මිනිස්සුන් මම මේවා කරනවා කියලා. 1 රටේම ඉන්නේ කොළඹක් තියෙනවා. ඒක කොළඹ ආයතන කරන දේ රටට බලපාන. රටේ කරන ආයතන කොළඹට බලපාන. කොළඹ ගැන කතා කරන්න මෙන්න මං අහන ප්‍රශ්න උත්තර දෙන්න කැමති නෑ. නෑ නෑ මං කැමති. මේ මට අවශ්‍ය විදියට ලබා ගන්න දෙන්න මම ඔබතුමාට කියන්නේ. ඔබ දෙන්නම කොළඹ දිස්ත්‍රික්කෙන් ඡන්දි ඉල්ලනවා නම් කොළඹ අපිට මොනවද කරන්නේ? ප්‍රශ්න ඒකට මං උත්තරයක් දෙන්න ඕනේ විශේෂයෙන් මම ඔබට අවස්ථාව දෙන්න. ඔබතුමාටත් අවස්ථාව දෙන්න. මට විරාමයක් ලබා ගන්න ඕනේ ප්‍රවෘත්ති සුවස්සල බලන්න. ලෝකේ ලස්සන වෙන්නේ අලුතින් හිතන මතවාදීව අරගල කරන ඉස්සරහට නව නිර්මාණ ගේන තරුණ තරුණයන්ට මේ ලෝකෙ උතුරු වෙන්නේ ඒ අයට සාම්ප්‍රදායික දේශපාලකයන්ට නෙවෙයි ඒ නිසා අපි මේ සංවාද මේ ඡන්දෙ ඉන්න අලුත් මුහුණු වටන හඳුන්වා දෙන්නේ ඊට පස්සේ ඔබට වරමක් තියෙනවා ඒ අයගෙන් වඩා හොඳ කෙනා තෝරගන්න අපි වැලියන්ගේ අපට කියන්න ඔබ හඳුනාගෙන තිබෙනවද කොළඹ දිස්ත්‍රික්කයේ කොච්චර මම මෙතුමයි සමෘද්ධි ප්‍රශ්නය වුණා වගේ ඔබ තු හඳුනාගෙන තියෙනවද ඉංග්‍රීසි ගුරුවරු නැති පාසල් කීයක් තියෙනවද වැඩ බලන විදුහල්පතිතුරු කීයක් ඉන්නවද වැහෙන පාසල් කීයක් තියෙනවද එහෙම නැත්නම් කොච්චර මිනිස්සු මේ රටේ මේ කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථිර ආදායම් නැතුව ඉන්නවද ඒව නේද ඔබලා ජනතා වේදිකාවේදී කතා කරන්න මට බලය දුන්නොත් මම මේක විසඳනවා කියලා ප්‍රශාන් අපේ කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තොත් එහෙම ප්‍රධානම බරපතල ගැටලු කීපයක් තියෙනවා. ඒකෙන් ප්‍රධානම බරපතලම ගැටලුව තමයි රොෂාන් මිරටේ කොළඹ දිස්ත්‍රික්කයේ තියෙන අධික මාර්ග තදබදය. ඔබ දන්නවද දවසට පැය දෙකක් සාමාන්‍යයෙන් අපේ ශ්‍රම බලකායෙන් ඒ ශ්‍රමිකයෝ පැය දෙකක් දවසට වැය කරනවා මේ මාර්ග තදබදය නිසා. ඒ කියන්නේ සතියකට පැය 10ක්, මාසයකට පැය 40ක්, අවුරුද්දකට පැය 480ක්. ඒ කියන්නේ ශ්‍රම බලකායේ දින 60ක් ඔවුන්ට අහිමි වෙනවා අධික මාර්ග තදබදය අවුරුද්දකට. අවුරුද්දකට දින 60ක්. ඒත් එක්කම බිලියන ගණනක මුදල් මේ මාර්ග තදබද නිසා ඉන්ධන ලෙස අපත යනවා. මේක බරපතල ගැටුවක් රොෂාන්. නිසා ඒකට ඒක විසඳන ඔබේ යෝජනා මොකක්ද? ප්‍රධානම යෝජනාව තමයි රොෂාන් අපේ මේ තියෙන පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කරන්න. ඒකට අපි හොඳම ඉස්තුමක් ලබා දුන්නා අපි පාර්ලි චම්පි කරනවා කියන ඇමතුමා හිටපු මහනගර ඇමතුමා සැහැල්ලු දුම්බි. ඒ වගේම පොදු ප්‍රවාහනය පුළුවන් තරම් ශක්තිමත් කරන්න. මොකද අධික ලෙස වාහන මාර්ගයට ආවොත් රොෂාන් මේ තදබදේ වැඩි වෙන එක විතරයි වෙන්නේ. කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වුණොත් ඔබට පුළුවන් දෙයක් විසඳන්න. අනිවාර්යෙන් ඒ සඳහා මම ලබා දෙන්න පුළුවන් උපරිම සහයෝගය හා පාර්ලිමේන්තුවේ හඬ නගනවා. පවතින ආණ්ඩුවට හා අපේ පක්ෂයෙන් ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන්න. ඒක ප්‍රථම ගැටලුව. දෙවැනි එක තමයි රොෂාන් කොළඹ දිස්ත්‍රික්කය කියන්නේ මේ රටටත් ඒ වගේම ජාත්‍යන්තරයෙන් ආවහමත් අපේ රටේ තුලත් වැඩි ජනතාවක් පැමිණෙන
දිස්ත්‍රික්කයක්. මේකෙදි සාමාන්‍යයෙන් අපේ රට කොළඹ දිස්ත්‍රික්කයේ තියෙන ආසන 15. මේ ආසන 15ට නිසි නගර සලතුමක් නෑ රොෂන්. ඔබ දන්නවා අපේ නගර ගත්තොත් එහෙම එක එක තැන්වල එක එක දේවල් තියෙනවා. සාමාන්‍ය ලෝක දිනවල දිනවෙච්ච රටවල නගර සලතුමක් තියෙනවා. ඒ නිසා කොළඹ දිස්ත්‍රික්කයට නගරයෙන් නගරයට පොදු සලස්මක් තියෙනවා. විශේෂයෙන්ම හෝමගම ආසනය කියන්නේ ලංකාවේ වැඩිම ජනතාව ජීවත් වෙන ආසනය. හැබැයි ඒ සඳහා සුවිශේෂී වූ නගර සලස්මක් නෑ. රෝහලක් හරියට නෑ. වෙන වෙන තැන්වල විවිධ දේවල් තියෙන නිසා පොදු සැලස්මක් තියෙන නගරයක් හැටියට හා දිස්ත්‍රික්කයක් හැටියට අනිකුත් තියෙන ප්‍රධානම ගැටලුව තමයි රොෂාන් ආර්ථික ගැටලුව. අපේ කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තොත් විවිධ කර්මාන්ත ශාලා තියෙනවා. හැබැයි අන්ත දුකී ජනතාව තියෙනවා. කොච්චරක් විතර ඉන්නවද? මේ කොළඹ ඉන්නවද කොළඹ? කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් ලක්ෂ 7කට ආසන ප්‍රමාණයක 6ත් 7ත් ආසන ප්‍රමාණයක් කියන ලක්ෂ 17000ක් ඡන්දදායකයෝ ඉන්නවා. ඒ නිසා රොෂාන් මේකෙන් මම හිතන්නේ අඩු ආදායම් ලාභී දැනට මම විශ්වාස කරනවා ලක්ෂ 5ත් 7ත් අතර ප්‍රමාණයක් ඉන්නවා. ඒ නිසා මොවුන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් මධ්‍යම පාන්තිකයන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ඒ වගේම ඉහළ මධ්‍යම පාන්තිකයන් වෙනුවෙන් ඔබට වැඩපිළිවෙලක් තියෙනවා. පැහැදිලිව තියෙනවා. මුතුමගෙන් අහමු. ජගත් මහතා ඔබට තියෙන වැඩපිළිවෙල මොකද්ද ඔබට බලය ගන්න සෞබ කුමක්ද කරන්න බලාපොරොත්තු වෙන කොළඹ දිස්ත්‍රික්කයේ? මේ මේ දිස්ත්‍රික්කයේ ඇතුළේ තියෙන ලොකුම ප්‍රශ්න අපි කියන්නේ මිනිසුන්ට මූලික අවශ්‍යතා තියෙන්න ඕනේ. මූලික අවශ්‍යතා විදිහට ආහාර පාන වස්ත්‍ර නිවාස තියෙන්න ඕනේ. දැන් මම කොළඹ විශේෂයෙන්ම මේ දවස්වල හැම ආසනයකම යන නිසා විශේෂයෙන් පේන දේ තමයි මිනිසුන් තාම නිවාසයක් නැහැ. කොළඹ නගරය ඇතුළේ එක පර්චස් පහල ඇතුළේ 200ක් හිටියා කිව්වනේ අර කොරෝනා. ඒකට මේ මිනිසුන්ගේ නිවාස ප්‍රශ්නෙට මූලික වශයෙන් අපිට විසඳුම් දෙන්න ඕනේ. කොච්චර විතර නිවාස ස්ථිර නිවාස නැති අය ඉන්නවද? ඉඩමක් අඩමක් නැති නිවාස නැතුව කොළඹ දිස්ත්‍රික්කයේ ඉන්නේ. කොළඹ දිස්ත්‍රික්කයේ මට දැනෙන විදිහට මට අද තෝරගන්න මෙන්න වාර්තාව. ඔව්. මෙන්න බස්නාහිර පළාත් සභාවට අපි ඉදිරිපත් කරපු වාර්තාව. මෙන්න මහ බැංකු වාර්තාව. නේ. ඒ තොරතුරු ටික නම් මම අදගෙන ආවේ නේ. නමුත් ලැබිච්ච තොරතුරු අනුව අනිවාර්යයෙන්ම එතන ඉන්නවා ලක්ෂයකට විතර ආසන ප්‍රමාණයක් යම් යම් निवास अनुंग निवास वाले नत्तं कुली निवास वाले सा विविध तेंगोले पहलवात ये पहलपातवासी क्या ने इतने अत्तर में एआई टा मूलिक पहासुका मुकोट में इतने एआई के निवास पास ने विषनाला ओहुंटे याम सहाने अत्लबादी में गोटा भी राजपस में तुम्हागे इदात हमने वैट पीले देते हुना मैं प्रतिपाति प्रकाश ने तेरो मामा विशेष इंग एवेन विंग ओहुं विन विंग अडुआ दें लबना एवेन विंग मंगशाल वैट कोड सक करा पाओगे काल में समुद्री व्यापार है हरा इनसा मूल्य का आवधानी उम करती है ना उनके तात्पर्य मास था ये पास को आंटी के देन समार के नगुड़ वैसे के लिए है दलत ने ये वाके प्रश्न गुड़े कुत्ते आधा किनो कैलनी वाली दुम्री पार है ना वो देखते ताम दुप प्रश्न विसदानोंख्या प्रश्न तीन मूल प्रश्न ये व्याख्या बदला नगर संबंध इतनी बेरी प्रश्न तीन नमूट गेलपीन व्याख्या यम प्रमाण कटे निष्पादने वर्धने के व्याख्या उत्पादने क्रम सकस्कर इवागे आर मेरा संवर्धन कार्यभारेकोट पुदपोहानी अवश्य पिलगन कारण कटक संवर्धन इवागेम एक्कम बंदिच प्रधान कारण कीपियानो मेरटे अध्यापने मूलिक वर्ष सौम समान तत्क ने इतनी सामान तत्क पास समारे मैं पला सभावीटकनी सदा समार पला पास गुरु अड़ी नमू जाति पास ओनेतर अतिरिक्त खलालगोड मध्य महाविद्यालय के मगे गेवाला स्कूल महामात विद्यालय अग्रमात विद्यालय महामात विद्यालय इट पास पोडी दीपान कनिष्ठ विद्यालय धर्मपाल अनुतनी सर लंपमान किन्न නමුත් ඒ ඔ පිළිගන්නනේ කොළඹ දිස්ත්‍රික්කයේ තාම දිනිඳු පාසල් තියෙනවා පාසල් තියෙනවා තියෙනවා අඩු පහසුකම් තියෙන පාසල් තියෙනවා ගුරුවරු පරිගණක ගුරුවරු විද්‍යා ගුරුවරු නැති තියෙනවා ඒ ඒ සමහර පාසල් වල තියෙන ගැටළු වලට අපි මැදිහත් වුණාම ගුරුවරුන්ගේ සංඛ්‍යාව පාන හැබැයි පහුගිය කාලේ ඒකට ලොකු ප්‍රශ්නයක් වුණා ගුරුවරු බඳව ගන්න රජ්‍ය සේවක බඳව ගැනීම රජයක් විදියට පළාත් සභාවට බඳව ගන්නත් බැරි තරමට පත් වුණා නෑ මම කියන්නේ අදියේ ගැටලුව නෙවෙයි නෑ නෑ අපි පළාත් සභාවේ ප්‍රසන්න මහමෙතුමා ඉන්න කාලේ अभी विशाल वशन गुरु सह निकुत राज्य सेवक बंधवागन पुरा पुरोगिनाव नमूत पहुगिय काले बंधवागनी मोल्ट कहांचित मुन एन सह अपट बंधवागनी अड़ूना गुरुवरुंगे संख्यावत्त अड़ूना नमूत अदवेनुकट यंपमाकट इट पे अभी जम तीन द्वारा तीन एक मट मेक दिखियान कारणवतम अभी हेम केनकुटम सामन अध्यापने दुनोत्तम ये धर्व अटे अनागते बारगण इत सुमटे तेन सा मगे प्रति मगे प्रकाश ने तुला मम एतुल करे धर्वंगे अध्यापने अभी मौलिकते देनो ये अडवादन लंबन जनता नगाशित वर्ष अड़पीलो पलासभा मंत्री वे पहुगी का बुसलाकट तुत्र मंदेनो मेला पलासभा मंत्री वे मैं पास रोहल मम्म ये रोहल अभी
තරංගම රෝහල තියෙනවා ඒ රෝහල සහ අපේ අතුරුගිරිය රෝහල ඒක ඔබ හැදුවා කියලා කියන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය තියෙන සෞඛ්‍ය අමාත්‍යතුමා ඉන්නවා මොකද්ද ඒකේ තියෙන සම්බන්ධය නෑ නෑ රෝහල් හැදුවා කියන්නේ ඒ රෝහල් වලට යම් යම් අංශ සම්පූර්ණ රෝහල අපි හැදුවා නෙමෙයි මේ රෝහල් හැදලා තියෙන්නේ ඇත්තටම මේ රෝහල් අපේ ආසනේ සංවර්ධනය ගත්තාම හිටපු මැති අමතුරු සංවිධායකකන් අපිට පොඩි කනගාටුවක් තියෙනවා අපිට අපේ ආසනේ තරම් අමතුරු හිටපු ආසනේ නැහැ නමුත් ඒ ආසනේ ඇතුලේ මම සතුටුයි නෑ නෑ ඒක මම එළියදි කියනවා ඒ ප්‍රශ්න ගොඩක් තියෙනවා ඒ නිසා පරණ ඒවා අලුත් වැඩියා කරමින් තමයි යන්නේ ඒක ඇත්තටම මේකේ ගෞරවය තියෙන්නත් ඕනේ මේ MBH මහත්තයලා කාලේ හදපු ඒවා තියෙන ඒත් ඇත්තට ප්‍රශ්නයක් තියෙනවා ඉතින් ඒක විනාශ කරන්න තමයි අද මම කඩුවෙල සංවිධායකවරයා විදිහට මේ වක්කින් බාර කරගෙන තියෙන්නේ මම මොකද කරන්නේ ඔබත් එක්ක එකම දේශපාලන කරපු කෙනෙක් නේ ශ්‍රී ලංකා නිදහස්වාදී බුද්ධදාස මහත්තයා කඩුවෙල තුම මම හිතන්නේ දේශපාලන කරන්නේ දැන් ආරංචි විදිහට ඔව් ඒ තමයි ඒ මහත්තයත් එක්ක ඉඳලා ඔබත් එක්ක බොහොම හරි හරිට මේ පාට ආණ්ඩුව පිහිටුවා බුද්ධදාස මහත්තයා අපිත් එක්ක දේශපාලන ව්‍යාපාරේ ශක්තිය ආ ඔබතුමත් එක්ක ඉන්නේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ කොහොම හරි ගත්තා එතුම අපිත් එක්ක දේශපාලන ව්‍යාපාර කරන මොදෙ තුමගේ ශුද්ධ බලවේගයක් එක්ක එකතු වෙන්න ඕන කියලා මීට දින පීපේ රටට මම එතුමාගේ ඒවා මම දාන්නේ නැහැ එතුමාගේ දේශපාලන ගැන මම දාන්නේ නැහැ නමුත් එකක් දන්නවනේ ඔබගේ ගමට යාපැත්තේනේ එතුමා මේ වෙනකොට මම දන්නේ විදියට දේශපාලන ඉවත් වෙලා ඔව් හිටපු නගරාධිපතිතුමා කරන දේශපාලන අපිට කියන්නේ නේද නැද මෙතුමාලට වළංගුන්නේ නැහැ ඒගොල්ලන්ගේ മന്ത്രിවරයා අපේ පැත්තට එන එක. මේ අපේ නොවන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ගියා කියලා ඒක ලොකුවට කියනවා. සුද්ධ බලවේගයට ආවලු. ඉතින් විහිළුවන්නේ සුද්ධ බලවේග සුද්ධ බලවේග සුද්ධද අසුද්ධද කියලා ඡන්දෙන් පස්සේ තේරුම් ගන්නේවි. මොකද මේතුමාලගේ മന്ത്രിවරු මගේ ළඟ වොයිස් කට් එක තියෙනවා. മന്ത്രിවරු ඇවිල්ලා මෙතුමාලගේ පක්ෂයේ අද කරන දේ මේ නායකව දෙන දෙපතර බෙදලා කරන දේ ගැන එදා ඩීඑස් මහත්තයාගේ එක්සත් ජාතික පක්ෂය නෙමෙයි අද මේ රටේ තියෙන්නේ මේ බලවේග දෙකම එකතු වෙලා රට විනාශ කරන තැනට එන්නේ කියලා එක්සත් ජාතික පක්ෂයේ හිටපු മന്ത്രിවරු සහ മന്ത്രിවරුගේ වර්තමාන മന്ത്രിවරුගේ සහෝදරයෝ ඇවිල්ලා එලිපිට කියනවා. ඉතින් එවැනි තත්ත්වයක් තුල මෙතුමාලා සුද්ධ බලවේගද අසුද්ධ බලවේගද කියලා රටේ තියෙනවා. හැබැයි පොදුවේ රටේ මිනිස්සු එදා අපිට විරුද්ධව බරපතල විදිහට ඔවගේ ගහලා මේ ඡන්දෙ இல்லද්දි මේවා අසුද්ධ බලවේග කියලා 15 ලක්ෂයක වැඩි ප්‍රමාණකින් ඡන්ද පෙරදුවි සජිත් මහත්. දැන් සජිත් මහත්තයා හිතන් ඉන්නවා හෙට අගමැති වෙන්න කියලා. ඉතින් එකක් අගමැති වෙන්න ඉතින් ඉලක්කම් දන්නේ ප්‍රශ්නයක් එක්ක තියෙන්නේ. එහෙම නැත්නම් අගමැති වීමට වඩා මේ හදන්නේ විපක්ෂී නායකත්වය බේරගන්නේ. මොකක් හරි වැඩි ප්‍රමාණයක් ඡන්ද ප්‍රමාණයක් විපක්ෂය කට්ටිය අරගෙන සිරිකොතයි විපක්ෂය අරගෙන. ඒකත් මම හිතන්නේ නෑ රනිල් මහත්තයා කොයි හිතන තරම් ලේසියෙන් ගන්න පුළුවන් වේ. ඔබතුමා මොකද උත්තර දෙන්නේ? මම හිතන්නේ මේක ඉතාමත් කෙටි පිළිතුරක් ලබා දෙන්න ඕනේ. එක්සත් ජාතික පක්ෂයේ සමගි ජන බලවේගය කියන්නේ දේශපාලන මතවාද දෙකක්. දේශපාලන පක්ෂ දෙකක්. ඒත් අපි දෙගොල්ලෝ අපි වෙනස් දේශපාලන මතවාදයන් ඔස්සේ යනවා. දැන් මෙතුමා කියන අපි රණ්ඩු වෙනවලු. දැන් ඒක පැත්තකින් දෙන අපි දේශපාලන පක්ෂ දෙකෙන් දැන් මෙතුමාලා එක පක්ෂයේ ඉන්නේ පොදු ජන පෙරමුණේ ඉන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයයි ප්‍රසන්න රණතුංග මහත්තය ඉල්ලන්නේ. දැන් එක පක්ෂයේ ඉඳලා ප්‍රසන්න රණතුංග මහත්තය කියන්නේ සිරිසේන ජනාධිපතිතුමාට ගෑවිච්ච එකකට ඡන්ද දෙන්න එපා කියලා. එතනින් පේනවා මෙතුමාලගේ දේශපාලන බංකොලොත් භාවය. එදා සිරිසේන දෙගොල්ලෝ මෙහෙමයි කියලා හිතෙන්නේ නැද්ද ඔබතුමා? නෑනේ රොෂා ඔබතුමා සමගි ජන බලවේගයේ කණ්ණාඩිය ගලවන්න. ඔබතුමා පොදු ජන පෙරමුණේ කණ්ණාඩිය ගලවන්න. පියවි හැම බලන්න. මේ දෙගොල්ලම කරන්නේ ගේම් එකක් නේද? නෑ කිසිසේත්ම. රොෂාන් ඔබතුමා කිසිම තැනක දැකලා තියෙනවද? ඔබතුමා දෙන්නද ගරු කරනවා බලලා. රොෂාන් ඔබ කිසිම තැනක දැකලා තියෙනවද? අපේ පක්ෂේ කවුරුන් හෝ එක්සත් ජාතික පක්ෂේ විවේචනය කරන මට එක අවස්ථාවක වොයිස් කට් එකක් හරි වෙන අපිට වැඩක් නෑ රොෂාන්. රොෂාන් මේ රටේ ජනතාවට මම නම් එක්සත් ජාතික කීප දෙනෙක් කියනවා මේක මේ ඔබතුමාගේ මං ඉතින් අර ඔබතුමාට විතරයි කියලා. ඒ අර ඔබතුමාගේ රැස්වීම වලට ආවා කිව්වා අපේ පක්ෂේ. නෑ නෑ ඔයගොල්ලන්ගේ අර අශෝක ජයවර්ධන තව කීප දෙනෙක් මම මේ දවස්වල න්ියුස් බලන අඩුයි. නමුත් මේගොල්ලන්ගේ ප්‍රෙස් වල නෑ මම ඉතින් සාකච්ඡා වල ඔබතුමාගේ අපේ පැත්තෙන් කවුද ආවා කියලා ඒගොල්ලෝ ඔබතුමාගේ මං ඉති ඕට වඩා වැඩගත් විදියට උත්තර දෙයි කියලා පට්ටපල් බොරු කියන්නේ. ඒක තමයි ඕනතරම් මේ ටීවී බලනවා නම් මේ මාධ්‍ය සාකච්ඡා දකින්නවා නම් ඕනතරම් ওই විචරණ යනවා. ඔගොල්ලෝ ওই සුද්දයි කියලා කියන එක රටට අන්නන්න බෑ. තාම නින්ද අවදි වෙලා නැහැ. රොෂාන් එරංග මට ඕනේ ඇත්තටම ඔබ දෙන්නව ගේන්න යම් ප්‍රායෝගික තැනකට මං try කරනවා. රොෂාන් හරි රොෂාන් මෙහෙමනේ. ඔබ දෙන්න දේශපාලනික වශයෙන් මතවාදී දරන මොකද ප්‍රේක්ෂකයන්ට ඒක අවශ්‍යයි. ප්‍රේක්ෂකයන්ට අවශ්‍යයි. හැබැයි ඔබ කියන්නකෝ මේ කොළඹ දිස්ත්‍රික්කයේ රැකියා වියුක්ති උපාධිධාරීන් මෙච්චරක් ඉන්නවා. රස්සාවල් නිශ්චිත ආදායම් මාර්ග තුන මෙච්චරක් ඉන්නවා. ආබාධිතෝ මෙච්චරක් ඉන්නවා.
වැඩිහිටියෝ මෙච්චරක් ඉන්නවා වැඩිහිටි නිවාස මෙච්චරයි තියෙන්නේ ඒ තියෙන නිවාසවල වැඩිහිටියෙක්ට සරණපතල යන්න බෑ ළමා නිවාස තියෙන ළමා නිවාසවල වැසිකිළියක් දිහා යන්න බෑ මේවා අපි කොළඹ දිස්ත්‍රික්කයේදී හදන්නම් කියලා ඇයි 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 දැන් මෙහෙම රොෂාන් ඔබල එහෙම ඇඩ්‍රස් කරන්නේ නැහැ රොෂාන් මෙහෙම දැන් ඔයත් හරි වැරදි අහන්නේ ඔයා අපේ මෙහෙම මේ අහන්න තප්පර දෙනවා මෙහෙම රොෂාන් දැන් ඔබතුමා මේකේ ප්‍රශ්න අහන පුද්ගලයා හැටියට ඔබතුමා අපෙන් අහන ප්‍රශ්න වලට ඉතින් අපිට උත්තර දෙන්න නෑ නෑ ඒක නෑ තප්පර දෙන්න ඔබතුමාට කේන්ති යනවා ඔබතුමාට විරුද්ධව ප්‍රශ්නයක් ඇහුවා මෙතුමාට විරුද්ධව ප්‍රශ්නයක් ඇහුවා මෙතන ඒක ඔයගොල්ලන්ට වැඩි වාසි දුන්නා කියලා අනේ මහත් මේ රටේ මිනිස්සු ජීවත් වෙන ඉතින් රොෂාන් අපිට උත්තර දෙන්න දෙන්නේ නෑ 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 ඔබතුමා මගෙන් ඉස්සෙල්ලා ඇහුවා කොළඹ දිස්ත්‍රික්කයේදී අපි දකින ගැටලු මොනවද කියලා මම ප්‍රධාන ගැටලු තුනක් ඔස්සේ ගැටලු හා විසඳුම් කිව්වා එතකොට ඒකනේ ප්‍රශ්නේ ඒකට උත්තර දෙද දැන් ඔබතුමා මගෙන් අහනවා රැකියාව යුක්තව අනිත් දේවල් ගැන රොෂාන් මේ රටේ තරුණ ප්‍රජාවගෙන් වැඩිම කණ්ඩායමක් ජීවත් වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ඊළඟ ගම්පහ දිස්ත්‍රික්කයේ ඊට පස්සෙ තමයි අනිකුත් දිස්ත්‍රික්කවල තරුණයෝ ඉතින් රැකියා ප්‍රශ්නේ වැඩි වශයෙන් තියෙන තරුණ කණ්ඩායම වලට ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ තමයි වැඩිම තරුණ කණ්ඩායමට රැකියා ප්‍රශ්න තියෙන්නේ හැබැයි අපි ඊට පැහැදිලිව කියන්න ඕනේ අපිට දේශපාලනික මතවාද තියෙන පුළුවන් රොෂාන් මේ රැකියා ප්‍රශ්නෙට කිසිම හේතුවක් මත රාජ්‍යංශයේ රැකියා දීලා මේ රැකියා ප්‍රශ්න විසඳන්න බෑ ඒක තමයි ඇත්ත අපි ඒක තේරුම් ගන්න ඕනේ මම දේශපාලනික වශයෙන් ජයග්‍රහණය කරන්න යනවා කියලා මම බොරුවට කිව්වොත් මේ රටේ ජනතාවට ඔබේ දරුවන්ට මේ තරුණයන්ට රාජ්‍යංශයේ රැකියා දෙන්න ඔබ ආදර කරපු නායකයා රනිල් වික්‍රමසිංහ නායක එහෙම නේද කියලා නෑ ඒක දේශපාලනික 2019 පත්වීම් කොච්චර දුන්නද රොෂාන් මේ අහන්න රාජ්‍යංශයේ රොෂාන් මේ අහන්න ගෝඨාභය මහත්මයා එයාගේ මැනිෆෙස්ටෝ එකේ දාලා තියෙනවා පත්වීම් දැන්ට ඉන්නවා 50,000 රැකියා විරහිත උපාධිධාරීන් දැන් මම ලයින් එකට ගන්නම් ඔවුන් කියනවා මහත්මයා අපිට පත්වීම් ලිපිය දුන්නා රොෂාන් ප්‍රයිවට් සෙක්ටර් එකෙන් අයින් වුණා දැන් අපිට 5000 දෙන්නත් නැහැ රොෂාන් මට උත්තර දෙන්න දෙන්න මට රොෂාන් රොෂාන් දෙන්න මට ඒකට උත්තරයක් දෙන්න පුළුවන් තප්පරයක් මම උත්තර ඉවර කළා ඔබතුමාට තප්පරයක් දෙන්න උත්තර ඉවර රොෂාන් ගේනවා කියලා ප්‍රේමදාස මහත්තයා වගේ ඔබතුමා කියන්නක මම කඩුවෙලට ගේනවා සම්බාන නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් කියලා ඒතකොට තරුණයන්ට ඡන්ද දෙන්න හිතනවා රොෂාන් අපිට උත්තරේ අවසන් කරන්න දෙන්න ඔබතුමා එන්නේ නැහැ ගැඟලුම් කර්මාන්ත ශාලාවටවත් සම්බාන එක තරුණයෝ වැඩියෙන් ඉන්නේ අපි ළඟට රජයේ රස්සා ඉල්ලගෙන ඒ කියන්නේ ඒක ස්ථාවරත්වයක් තියෙනවා සුරක්ෂිතතාවක් තියෙනවා විශ්වාසම ගියාම විශ්වාසම වැටපල් ලැබෙනවා ඒ නිසා බොහෝ දිනක් රැකියා ඉල්ලන්නේ නැහැ කරම්ස රජයේ රස්සා තමයි හොයන්නේ රජයේ රස්සා තමයි ඉල්ලන්නේ මේ මේකේ තියෙන රජයේ රක්ෂා ලක්ෂ්‍ය යෝජනාවත් මගේ යෝජනාවක ඒකත් මම කියන්න ඕන මොකද ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ප්‍රතිපත්ති ප්‍රකාශ අඩු ආදායම් ලබන අඩු සුදුසුකම් තියෙනවා මෙතෙක් කල් ඒක ඕ ලෙවල් ෆේල් වගේ අයට ෆේල් අය මෙතෙක් කල් කම්කරුවෙකුට අර මේ පිරිසුදු කරන වැඩවලටත් ඉල්ලුවා ඕ ලෙවල් 6.2 එතකොට ඒ ඒ අනුව අර සාමාන්‍ය අඩු ආදායම් ලබන මිනිස්සුන්ට ඒත් කරගන්න බෑ අඩු සුසුකම් තියෙන. ඉතින් ඒ නිසා අපි මේ සමෘද්ධි ව්‍යාය ප්‍රතිපත්ති ප්‍රකාශන තුල රැකියා ලබා දීමේ යෝජනාව තුල තමයි මේකත් කියාත්මක. එතකොට ඒකට දැන් රටේ රාජ්‍ය අංශෙම ආයතනවල එහෙම අඩු කම්කරු මට්ටමේ යම් යම් රස්සා තියෙනවා. එතකොට ඒ රස්සා වලට තමයි මේ රස්සා රජයේ රස්සා දෙන්න ඕනේ කියලාද? නෑ මං කියන්නේ ඒවත් දෙන්න ඕනේ. ඒව අයින් කරන්න නෙමෙයි අපි අපෙන් ඉල්ලන විශාල පිරිසක් රැකියා ඉල්ලනවා. උපාධිධාරීන්ට අපේ ආණ්ඩුව ඇතුළේ මහින්ද මහත්තයා 54 ලක්ෂයක් 54,000ක් දුන්නා. ඒක සැරේ 44,000ක් උපාධිධාරීන් දුන්නා. මේ සැරේත් 50,000කට විතර රැකියා දුන්නා. ඉතින් මේක ක්‍රියාත්මක කරන්න දුන්නේ නැත්තේ මැතිවරණ කොමසාරිස්තුමාගේ ප්‍රශ්නයක් හින්දා. නමුත් අපි ඒ දුන්න රැකියා සුරක්ෂිතයි. ඒව ස්ථිරවත් වෙනවා. ඒක ඉදිරියට කරගෙන යනවා. ඊට වඩා හිතන්න රුපියල් 10,000ක රජයේ සේවකෙන් පඩි වැඩි කරා 2015. මොකද වුනේ? පුළුවන් ආර්ථිකයට දෙන්න බැරි වුණා. පස්සා දීගෙන දෙන ලක්ෂ 14 පැනන රාජ්‍ය සේවකයෝ මොකද වෙලා තියෙන්නේ අද අතිරික්ත රාජ්‍ය සේවකයෝ ඉන්න කවුද පඩි ගෙවන්නේ මෙලට අහිංසක මිනිස්සු හැබැයි මේ කෝ ආණ්ඩු කරන විදියට පෞද්ගලික අංශය ව්‍යවසායකින් නගා සිටින කියලා කර්මාන්ත ශාලා බිහි වෙන්නේ නැත්නම් ඔබලා කියනවා ඒක තමයි රොෂාන් මම කියන්නේ ඔබලා සත්‍යමත් කරන්න තෝන් රාජ්‍යංශය තමයි පහුගිය කාලේ මේ කොරෝනා වඳුර වෙලා ලෝක කාර්යාලයට ගිහලා වැඩක් කරගන්න ඔබතුමා නම් පුළුවන් ඇති අපිට නම් හරි අමාරු රාජ්‍යංශය ගිහලා රාජ්‍යංශයේ කාර්යක්ෂම කරගෙන ඒකේ වැඩ ටික හරියට ගන්නවා නම් අපිට මේ රටේ රොෂාන් මට සරල දෙයක් කරන්න පුළුවන් ඒ වගේම තමයි අනිකුත් අංශ අපිට සංවර්ධනය කරන්නත් ඕන කර්මාන්ත ශාලා වෙන්න පුළුවන් ගාමන්ට් වෙන්න පුළුවන් හැබැයි දැන් මේ ගාමන්ට අපේ නිෂ්පාදනය ටික මේ දවස්වල ගන්න නැතුව ගාමන්ට් දාන්න කියලා මිනිස්සු රැකියා ලාභ දෙන්න කියලා සල්ලි වලින් නෙවෙයි රජය පඩි ගවන්න නේද රොෂාන් මම කියතුවෙමු අපි ණය වෙමු හොරට යමු මේ රට රැකියා ලක්ෂයක් දෙනවා කියන එක හරි දෙනවා කියමු හැබැයි අපිට තියෙන ප්‍රශ්නය ඉන්න රාජ්‍ය සේවකයන්ට දුන්න වැටුපත් ආයෙ ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරන පීබී ජයසුන්දර මහත්තයා. ඉතින් කොහොමද රොෂාන් ආයෙ ලක්ෂයට මේ වැටුප් දෙන්නේ කොහේද රටේ ආර්ථිකය? මේ මේ පට්ටපල් බොරුවන්නේ. මේ දිනක වැටුපක් හරියට ජයසුන්දර මහත්තයා එහෙම කිව්වේ නැද්ද? මේ දිනක වැටුපක් පංචායත් කරන්නේ.
මේ සිරස මාධ්‍ය ආයතනය හා රටේ සියලුම මාධ්‍ය ආයතන වලට මාධ්‍ය ආයතන කියලා මන්ද ආයතන කරා. ඇයි ආයතන කරන්නේ? ආයතන ආයතන කරනවා. කොවිඩ් අරමුදලට දෙන්න කියලා. ඉතින් සල්ලි දිනන අරමුදලට ලක්ෂයකට පට්ටපල් වුණා ගන්න සල්ලි දිනන මොකටද මේ? මේ අරමුදලට ගාපු එක මේක එකට කඩල පාන්න එපා. රස්සා දෙනවට තරුණයන්ට විරුද්ධ නම් ඒක වෙනම කියන්නේ. අපි විරුද්ධ නැහැ. හැබැයි ඒක මේ අර පොවිඩ් සම්බන්ධව ප්‍රකාශ කරන්න ගන්න එපා. ඔබ තරුණ රවට්ටන්න එපා. නෑ තරුණ රවට්ටලානේ අපි ආන්දෝලන දෙක පාලකජ කරේ තරුණ රවට්ටන්න. ලක්ෂ 100ක් දෙනවා පුවට දුන්නේ නේ. අපි කියපු ලක්ෂෙත් දෙන්න ලෑස්ති කරා උපාධිධාරීන්ටත් දුන්නා ඒ ලෙවල් ඕ ලෙවල් සමත් අයටත් දෙන්න වැඩපිළිවෙලක් අපේ පක්ෂය හදලා තියෙනවා ඒවා ඉස්සරහට අනිවාර්යෙන් ක්‍රියාත්මක කරලා මාත් අපි විරාමයක් ලබා ගන්න මේ මනාප පොරයත් එක්ක ගමේ මන්ත්‍රීතුමාට දිස්ත්‍රික්කයේම දුවන්නේනෝ ඡන්ද ගන්න. මේ මහත්තුරුන්ට හරි මහන්සි. මම වෙලාව ගන්න නැතු ඉක්මනින්ම ජගත් මහත්මයාට මිනිත්තුවක් දෙන්නම්. ජගත්, ඇයි ඔබ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවගේ ඡන්ද ඉල්ලන්නේ? මොකක්ද ඔබට සුදුසුකම? මට තියෙන සුදුසුකම් මූලික වශයෙන් මම ඔබ කිව්ව මුලින් ප්‍රතිපත්තිගරුක භාවය නැහැ කියලා. මම කියනවා මම ඉතාම ප්‍රතිපත්තිගරුකය. මහින්ද මහත්තයා පැවිදිච්ච වෙලාවේ මේ රටේ බොහෝ අය අපේ පක්ෂේ නායකයෝ දාලා ගියා. හැබැයි එතුමා දාලා යනවා නම් මටත් මහ ඇමතිකමට දෙස්රයක් ආරාධනා කළා. වෙන ඇමති පළාත් ඇමතිකම් වලට ආරාධනා කරද්දී මම ඒකක් ගන්න ගියේ. ඒ වගේම මට ඡන්ද දුන්නේ ජනතාවගේ මනාපයයි අපේ රට නිදහස් කරපු නායකයාගේ ගෞරවය රැකලා හිටියා විතරක් නෙමෙයි මම උඩුගම් බලා පීන්ලා එදා මහින්ද මහත්තයා ගෙදර හිටපු මහින්ද මහත්තයා මුල්වරට ප්‍රසිද්ධ වේදිකාවට තංගල්ල රැස්වීමක් කියලා ගෙනාවා නම් ලෝකේ කාටවත් ඒක කියන්න බෑ. ඒක කාර්යභාරය කරපු එකම නියෝජිතයා මම. ඒ වගේම එදා 58 ලක්ෂයෙන් කෙනෙක් නුඹගොඩට එන්න කියලා රැස්වීමක් තියදී ලක්ෂ 5ක් විතර ඇවිල්ලා මහින්ද මහත්තයා ඕන කියද්දී එදත් මහින්ද මහත්තයා වෙනුවෙන් අපේ පක්ෂයෙන් පළාත් සභාව පාර්ලිමේන්තුව නියෝජනය කරලා කතා කරපු එකම නියෝජිතයා මම. ප්‍රතිපත්ති ගරුකව ඉඳලා දේශපාලනයේ ව්‍යාපාරයේ තුල පක්ෂය සංවිධානය කරලා ඒ වගේම ජනතාව වෙනුවෙන් කැප වෙලා විරුද්ධ පක්ෂයක් විදියට පහුගිය ආණ්ඩුව කරන සියලු වැරදි වලට එරෙහිව අපේ පක්ෂ නායකත්වයන් එක්ක එකතු වෙලා කටයුතු කරා විතරක් නෙමෙයි සමෘද්ධි ව්‍යාපාරයේ අඩුව ගන්න ලැබෙන මිනිස්සුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් විශාල කැපකිරීමක් කරලා ඔවුන්ට යම් සහන දීලා පළාත් සභා මන්ත්‍රීවරයෙක් විදියට මට ලැබුණු සතය දක්වා උපරිම කැපකිරීම් කරලා නිවරදිව ජනතා සේවාවට නියෝජනය වුණා. එනිසා මම හිතනවා ඒකම මට වැඩපිළිවෙලක් තියෙනවා. මේ රටේ දුක් විඳින මිනිස්සුන්ගේ අනාගතය ශක්තිමත් කරන්න මේ දරුවන්ගේ හෙට දවස අධ්‍යාපනයට ශක්තියක් දෙන්න තරුණයන්ගේ විරකියා ප්‍රශ්නට විසඳුම් දෙන්න ඒ වගේ මේ රටේ ජාතික ප්‍රශ්නවලදී ජාතික ප්‍රතිපත්ති හැදලා අලුත් හෙටක් නිර්මාණය කරන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙල වඩාත් ශක්තිමත් බලවත් ක්‍රියාත්මක කළා එතුමාට නොසැලෙන සත්‍යයක් ලබා දෙන්න මගේ බලාපොරොත්තුව තියෙන ඒ සඳහා වැඩපිළිවෙල මුලින්ම ඔබතුමාට සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් මම කියන්න ඕනේ රොෂාන් මේ තියෙන ප්‍රාදේශ සභා මැතිවරණයක් හා පළාත් සභා මැතිවරණයක්වත් නෙමෙයි මේක පාර්ලිමේන්තු මැතිවරණයක් පාර්ලිමේන්තු මැතිවරණයකදී මා පුද්ගලයෙක්ව පාර්ලිමේන්තුවට යවන්නේ මේ රටේ ප්‍රතිපත්ති හා නීති සම්පාදනය කරන්නත් මේ රාජ්‍ය මූල්‍ය පාලනය කරන්න. ඒ සඳහා සුදුසු කණ්ඩායමක් යවන්න ඕනේ. අතීතයේ එහෙම සුදුසු කණ්ඩායමක් හිටපු නැති නිසා තමයි අද අපේ රටේ මේ තත්ත්වයට පත් වෙලා ඉන්නේ. ඒ නිසාම තමයි මේ රටේ බහුතරයක් ජනතාව කිව්වේ පරණ කණ්ඩායම එපා අලුත් කණ්ඩායම පාර්ලිමේන්තුවට යවන්න කියලා. ඒ නිසා මම හිතන්නේ වෘත්තීය නීතිඥවරයෙක් හැටියට, තරුණෙක් හැටියට, ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා වශයෙන් කැපී පෙනෙන රාජකාරිය මට කරන්න පුළුවන් වුණා. ඉතින් ඒ නිසා මම පුද්ගලිකව විශ්වාස කරනවා මේ රටට අලුත් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි, අලුත් වැඩපිළිවෙලක් අවශ්‍යයි. සෑම ශේෂ්ඨම ප්‍රතිපත්තියක් යාන්ත්‍රණයක් ඒවා හරියට කරනවද නැද්ද කියලා නියමාකාරයෙන් සලකා බැලීමක් අවශ්‍යයි. ඒ සඳහා සුදුසු පුද්ගලයන් අවශ්‍ය වෙනවා. ඉතින් මං හිතන්නේ අර බෙල්ලේ පාළුවට ඔළුගෙඩි දින පුද්ගලයෝ පාර්ලිමේන්තුව යවනවා වෙනුවට ඇත්තටම රටේ ආදරය කරන දැනුගත් තරුණ කණ්ඩායමක් යවන්න ඕනේ. ඒ නිසා මේ රටේ ජනතාවගෙන් මං ඉල්ලා සිටිනවා 18 වෙනිදාට 18ට කියන්න කියන මේ මාතෘකාවක් ඔස්සේ අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක් වෙනවා. ඒ නිසා නවකයේ හැටියට ඒ සඳහා ඔබ සියලු දෙනාට එකතු වෙන්න කියලා මං ආරාධනා කරනවා. බොහොම ස්තුතියි. අපි සමු ගන්නට අවශ්‍ය රාත්‍රි 7 ප්‍රවෘත්ති බලන්න අපි ඔබට සුබ පතනවා. ජයග්‍රහණ ලැබේවා කියලා. ඔබට සුබ පතනවා. ජයග්‍රහණ ලැබේවා කියලා. තවත් අලුත් මොහුණු මෙවැනි සංවාදවලට ගෙහිමු. බලමු උන් මත දරන්නේ කොහොමද කියලා. සුබ රාත්‍රියක්.